ආයුබෝවන් අද අපේ පාඩමීද අපි අල් මහප්‍රාණක්ෂර ඒ වගේම සංඥකක්ෂර ගැන ඉගෙන ගන්නෝ අපි මුලින්ම බලමු අල්ප ප්‍රාණක්ෂර සහ මහප්‍රාණක්ෂර කියල කියන්නේ මොනවද කියලා වර්තමාන සිංහලක්ෂර මාලාවයේ මහප්‍රාණක්ෂර දහයක් අපිට හඳුනාගන්න පුළුවන්ඒ වගේම ඊට අනුරූප අල්ප ප්‍රාණක්ෂරත් දහයක් අපිට හඳුනාගන්න පුොළුවන් උච්චාරණයේදී අඩු පණක් සහිතව අඩු ශබ්දයක් පිට කරන අක්ෂර අපි අල්ප ප්‍රාණක්ෂර විදියට හඳුන් වනවා උච්චාරණයේදී දැඩි පණක් සහිතව වැඩි ශබ් දෙයක් පිට කරන අක්ෂර අපි මහප්‍රාණක්ෂර විදියට හඳුන් වනෝ. පුතයේ බලන්න ඔයාලට දීලතිේෙනෝ දැන් අල්පපාණ අක්ෂර දහය ඒවගේ මහප්‍රාණ අක්ෂර දහය.ජ. ජ ඔය තියෙන්නේ අල්ප ප්‍රාණක්ෂර දහය ඒවගේ මහප්‍රාණ අක්ෂර දාය. ඔලට තේරෙන් නැති අල්ප ප්‍රාණක්ෂර උච්චාරණය කරනකොට අඩු පනකින්, අඩු ශප්දයක් තමයි පිටවෙන්නේ මහාප්‍රානක්ෂර උචාරණය කන්නකුට බැඩි පනකින් බැඩිශබ් දෙයක් තමයි පිටවෙන්නේ ඉට අමතරව ඔයාලට මේ අක්ෂර විස්සෙම්ම උදාහරණ ලෙස එක පදේවැගින් දීලා තියෙනවා හරි අපි දැන් බලමු සංජක අක්ෂර කියලා කියන්නේ මොනවද කියලා වර්තමාන සිංහලක්ෂර මාලාවේ සංජකක්ෂර පහක් අපිට හඳුනාදන්න පුළුවන්.ගජ වර්තමාන සිංහල අක්ෂර මාලාවි තියන සංජකක්ෂර පහ තමයි ඔයාලා මේ දකින්නේ. පුතේ, අක්ෂරාතරින් සංඥකජ අක්ෂරය අපි භර්තමානයේ පදලිවීම සඳහා භාවිතා කරන්න නෑ. ඒ කියන්නේ වර්තමානයේ වච්චනලියන්න සංඥකජ අකුර අපි පාවිච්චි කරන්න නෑ. බලන මේ උදාහරණ මේ තියෙන්නේ සාමාන්‍යෙන් අපිලියන ග අක්ෂරය. ග අක්ෂරයේ සහිතව වචනයක් ලියල තියෙනවා අග. අග කියන වචනයේ තේරුම තමයි කෙලවර කියන එක. ඉලගට සංඥක ග අක්ෂරයේ සහිතව ඒ වගේ ලියල තියෙනවා අග. කොට ඔෑලට තේරෙනව ඇති බච්චන දෙක උච්චාරණය කන්නකටත් වෙනසක් තියෙනවා. අග සහ අங்கு. ේ ඒ වගේම ි සං්ඥකක්ෂර எදීමෙන් පச்சுணவල அර්த்தය தேருම වෙනස් වෙනும். ැ அங்க කියන වචනே කෙලවර කියන්නේ தேේருම වගේම அங்க කියන වචනே தேේடுමවෙන්නේ அං தட்டுුව. එතකොට வாලட்டு பேනමති ගක්ෂரே எதிන விදயானුව මේ වචනවල තේருම වෙනස්වෙලා තියෙනும். එහනං சංජකාක්ෂර නිවැදිලෙස නොේදුවත් ඒ පදවල අර්ථය වෙනස් වෙන්න පුළුවන් කියන එකත් නතකතියා ගන්න දැන් අපි අග කියල ලියන්නඕන එකට සංඥක ගයන්න නැතුව නිකං සාමාන්‍යෙන් අපි ලියන ගයන්න දාල ලිව්ුවොත් ඒක තේරුම අංතක්තුව වෙන්නේ ෑ ඒක තේරුම කෙලවර කියන එක ඒ නිසා සංඥකක්ෂර නිවැරදි ලෙස ලියන්නට අපි අවධාරණය කරගන්නට අවශ්‍යයි ඔන්න ඔය කාරණාටික තමයි පුතේ ඔයාලා අල්පප්‍රානක්ෂර මහප්‍රානක්ෂර සහ සංජකක්ෂර පිළිබඳව දැනගෙන ඉන්නට අවශ්‍යවෙන්න. හැමෝටම ස්තූතියි.